ආයුබෝවන් පෙට්ටි වෙසෙල් නාලිකාට සාදරයෙන් පිළිගන්නවා. ඔබට මතක ඇති හමේ රෝග සම්බන්ධයෙන් එක වීඩියෝ එකක් අපි කරා. ඒතර ඒකේ දෙවෙනි වීඩියෝ එක ඒ තමයි බොහෝ වෙලාවට බල්ලෝ හදන ඔබට තියෙන ප්‍රශ්නයක් තමයි බල්ලෝ කසන එක. ඒතකොට විශේෂයෙන්ම කසන එකට බලපාන සමහර සාධක සහ සමහර ඒවා බෙහෙත් කළා තමයි සනීප කරන්න ඕනි සහ සමහර කසන තත්ත්වයන් තිබෙනවා. ඔබට නිවසේදී යම් ආකාරයකට කලමනාකරණය කරගන්නට හැකි තත්ත්වයන්. එහිඳ මට හිතෙන මේ සාකච්ඡාව ඔබට වැදගත් වේ. කියන්නේ ඔබේ බල්ලෙක් ඉන්නවා බල්ලා කසනවා සමහරවිට ලොකුවට රෑෂ් එකක් නැතුව බල්ලෝ කසනවා. ඒතකොට ඒ වගේ තත්ත්වයකදී ඔබ මොකද්ද කරන්නට අවශ්‍ය වෙන්නේ සහ කසන තත්ත්වයකට කසන රෝගයකට ඔබේ බල්ලා ගොදුරු වෙන්නේ නැතුව ආරක්ෂා කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තමයි අද වීඩියෝ එක වෙන් වෙන්නේ. එතකොට දැන් ප්‍රධානම එකක් තමයි මම මුලින් සඳහන් කරා වගේම කසන්න බලපාන සමහර රෝග තත්ත්වයන් තිබෙනවා. ඒකෙදි ප්‍රධානම රෝගය තමයි මම අපි මීට කලින් වීඩියෝ එක සාකච්ඡා කරා වගේ මේ කටුවා කනවා කියන රෝග තත්ත්වය. එතකොට ඔබට ඒ සම්බන්ධයෙන් යම් අදහසක් ලබා ගන්න පුළුවන් ඒ වීඩියෝ එක බලලා අපේ channel එකෙන්. ඇත්තරම කටුවා කනවා කියලා කියන්නේ මොකද්ද සහ විශේෂයෙන්ම රෝග තත්ත්වය කොහොමද වළක්වා ගන්න කියන කාරණා සම්බන්ධයෙන් ඔබට ඒකෙදි යම් අදහසක් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඊට අමතරව දැන් අපි ගත්තොත් මං එදත් සමහර මතු කරාපු ප්‍රධානම කාරණාවක් තමයි බල්ලෙක් කසනවා නම් බල්ලෙක්ගේ ලෝම යනවා නම් අපි බොහෝ වෙලාවට විශ්වාස කරනවා මේක මේ කටුවා කනවා කියන රෝග තත්ත්වයේ තමයි තියෙන්නේ කියලා. හැබැයි ඊට අමතරව කසන්නට බලපාන බොහෝ හැම රෝග තත්ත්වයන් තිබෙනවා. ඒකෙදි දැන් ප්‍රධානම එකක් තමයි මේ ඇලර්ජික් ඩිසීසස් එහෙම නැත්නම් ඇලර්ජීස් කියන තත්වයන්. එතකොට දැන් ප්‍රධාන ඇලර්ජි එකක් තමයි ඇත්තටම මේ මැක්කෝ කෑවට පස්සේ හැදෙන ඇලර්ජි එක. අපි ඒකට කියනවා ෆ්ලී ඇලර්ජි කියලා. මේක අපි පසු වෛද්‍ය විද්‍යාවෙන් වඩාත්ම ඒ කියන්නේ හැම රෝගයක් විදිහට අපි හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. ෆ්ලී ඇලර්ජි ඩර්මටයිටිස් කියන තත්වය. එහෙම නැත්නම් අපි කියනවා FAD කියලා. එතකොට මං පසු වෛද්‍යවරයෙක් විදිහට මට තිබෙන හොඳම අත්දැකීමක් තමයි ඒ කියන්නේ අපේ ගාවට බොහෝ වෙලාවට කටුවා කනවා කියලා ගේන බල්ලොන්ගෙන් ඉතාමත්ම සැලකිය යුතු ප්‍රතිශතයක් ඇත්තරම මේ ෆ්ලී ඇලර්ජි කියන රෝග තත්ත්වයේ තිබෙන බල්ලෝ. එතකොට දැන් මේක අපි ගත්තොත් මම මුලින් කිව්වාගේ දැන් මැක්කොන්ට අපට gedaradi ප්‍රතිකාර කරගන්නට පුළුවන්. එතකොට බොහෝ වෙලාවට පසු වෛද්‍යවරයෙක් ගාවට යන්නේ නැතුවත් මැක්කොන්ට ගැලපෙන බෙහෙත් එකක් විශේෂයෙන්ම මැක්කන් මර්ධනය කරන්නට හැකියාව තිබෙන ඖෂධයක් ඔබට ගෙනල්ලා ගෙදරදී දාන්න පුළුවන්. මේකෙදි මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනි දැන් කිනිතුල්ලෝ සහ මැක්කෝ ඔබට මේ දැක්වෙන රූපයෙන් දැක්වෙන්නේ කිනිතුල්ලෙක් ඇත්තරම. එයා මැක්කෙක් නෙමෙයි ඇත්තරම. එතකොට බොහෝ දෙනා මේ මැක්කයි කිනිතුල්ලයි පටලවා ගන්නවා. එතකොට මේ දැම්පෙන්නන රූපයෙන් ඔබට බලා ගන්න පුළුවන් මැක්කා කියන්නේ කවුද කියලා. එතකොට සමහර අය කියන වැලි මැක්කෝ කියලා කියනවා. එතකොට දැන් ප්‍රධානම එකක් තමයි මේ මැක්කොයි කිනිතුල්ලෝ වෙන් කරලා අඳුර ගන්න ඕනේ. බොහෝ වෙලාවට කිනිතුල්ලෝ කෑවා කියලා ලොකුවට කසන තත්ත්වයක් ඇති වෙන්නට තියෙන ඉඩ කඩ බොහෝ වෙලාවට අඩුයි. හැබැයි මැක්කෝ ගත්තොත් මැක්කෝ කෑම නිසා විශේෂයෙන්ම කුඩා වයස්වල අපි ගත්තොත් එහෙම මේ වයසට ගිය බල්ලොන්ට වඩා පළවෙනි අවුරුදු 3-4ට කලින් වගේ වයසක බල්ලොන්ට බොහෝ වෙලාවට මැක්කන් කෑම නිසා ඇතිවන ඇලර්ජි තත්ත්වය සහ ඒඳයින ඩර්මටයිටිස් කියන තත්ත්වය ඇති වෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ හින්දා ඔබට නිවසේදී කරන්නට පුළුවන් මැක්කන් මර්ධනය කියලා කියන්නේ මම මුලින් කිව්වාගේ පසු වෛද්‍යවරයෙක් ගාවට බල්ලා අරගෙන යන්න ඕනෙත් නැහැ. ඒක මගින්ම කසන තත්ත්වය ෆ්ලී ඇලර්ජි ඩර්මටයිටිස් කියන තත්ත්වය ඇත්තරම මග හරවා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි මම මේකෙදි විශේෂයෙන් සඳහන් කරන්නට අවශ්‍යයි දැන් ඔබ දැන් අපි ගත්තොත් ඔබේ නිවසේ ඉන්න බල්ලා මේ වෙනකොට ෆ්ලී මැක්කොත් ඉන්නවා. හැබැයි දැන් රෑෂ් එක හැදිලා තියෙනවා නම් පසු වෛද්‍යවරයෙක් ගාවට අරන් ගිහිල්ලා ප්‍රතිකාර කරන්නට අවශ්‍යයි. හැබැයි දැන් රෝග තත්ත්වය නැත්තම් හැබැයි මැක්කෝ ගොඩක් ඉන්නවා නම් මැක්කොන්ට බෙහෙත් දාන එක සහ මැක්කෝ මර්ධනය කිරීම ඉතාමත් වැදගත්. එමගින් ෆ්ලී ඇලර්ජි ඩර්මටයිටිස් කියන තත්ත්වය ඇති වෙන එක වළක්වන්නට පුළුවන්කම තිබෙනවා. ඇත්තටම අපි ගත්තොත් එහෙම දැන් එක එක හැම රෝග පටන් ගන්න තැන් වෙනස්. අපි දැන් ෆ්ලී ඇලර්ජි ඩර්මටයිටිස් කියන තත්ත්වය ගත්තොත් එහෙම කොන්ද මතුපිට තමයි පටන් ගන්න. මේ ඔබට පෙන්වන රූපයෙන් ඔබට බලා ගන්න පුළුවන් මෙන්න මේ බල්ලගේ මේ බොහෝ වෙලාවට තියෙන්නේ ෆ්ලී ඇලර්ජි ඩර්මටයිටිස් කියන තත්ත්වය. එතකොට මේක කටුවා කනවා නෙමෙයි මම මුලින් සඳහන් කරා වගේ. ඉතින් මේකේ මූලිකව කියන්න ඕන කාරණාව තමයි ඔබට
ෆ්ලී ඇලර්ජි තත්වයෙන් ඔබේ සුනකයාව ආරක්ෂා කරගන්නට පුළුවන්. ඒක මගින් ඔබේ බල්ලා කසන්නට තියෙන හැකියාව කසන තත්වයකට පත් වෙන්න තියෙන හැකියාව බොහෝ දුරට අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. මං දැන් මේ කිව්වත් ඇලර්ජි ලෙඩක් ඇත්තන ෆ්ලී ඇලර්ජි කියන්නේ මැක්කොන්ගේ කෙලවලට එන ඇලර්ජික් ලෙඩක්. ඒතොර සමහර ඒවා තියෙනවා ආහාර හින්දා තමයි ඇලර්ජි ලෙඩේන. අපි කියනවා ෆුඩ් ඇලර්ජි කියලා. සාමාන්‍ය ගත්තොත් ඇත්තනම ෆුඩ් ඇලර්ජි එකක් හින්දාද ඔබේ බල්ලා කසන්නේ කියලා හොයාගන්න එක සරලව කරන්න බෑ ඇත්තටම. ඒක ඉතාමත්ම සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ හින්දා මම මේ වීඩියෝ එකේදී ඒක ලොකුවට විස්තර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි විශේෂයෙන් සඳහන් කරන්න ඕන එකක් තමයි දැන් සමහර වෙලාවට තියෙනවා ඒ කියන්නේ දැන් ෆ්ලී ඇලර්ජි ගැන මම මුලින් කිව්වනේ සමහර කට්ටිය ඉන්නවා දැන් ඒ කියන්නේ ෆුඩ් ඇලර්ජි රෝග තත්ත්වයක් තිබෙනවා ෆුඩ් ඇලර්ජි එකක් තියෙනවා හැබැයි ඒක ඒ ඇලර්ජි එක විතරක් හින්දා ලුකුවට කසන්නේ නැහැ පොඩි ප්‍රමාණයක් තමයි සමහර වෙලාවට කසන්නේ හැබැයි ඒම පොඩි ප්‍රමාණයක් කස කස ඉන්න සතෙක්ට මම මුලින් කිව්වා වගේ මැක්කෙක් දෙන්නෙක් ආසාදනය වුණොත් එතකොට මේ තත්වයන් දෙකම එකට ක්‍රියාත්මක වෙන්න පටන්ගෙන බරපතල විදිහට කසන තත්වයක් දක්වා ඒක වර්ධනය වෙන්නට පුළුවන්කම තිබෙනවා. මම මේකදී විශේෂයෙන් සඳහන් කරන කාරණාව තමයි සමහරවිට ෆුඩ් ඇලර්ජි එකක්. ඒ කියන්නේ කෑම වලට ඇලර්ජි එකක් ඇවිල්ලා තියෙන්නට පුළුවන්. හැබැයි ලොකුවට කසන්නේ නැහැ. මැක්කෝ ආවොත් මේ දෙකම එකතු වෙලා කසනවා. ඒ හින්දා ඒ තත්වයේ වළක්වා ගන්නටත් මැක්කන් හරියට පාලනය කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට තව එකක් තියෙනවා මේ ඇටොපික් ඩර්මටයිටිස් කියලා කියනවා. ඒ තමයි ඇත්තටම ඇටෝපි කියලා කියන එක මේක පරිසරයේ තියෙන මොකක් හරි සමහර අපි කියනවා ඩස්ට් මයිට්ලා කියලා කියනවා සමහර මයිට් ආව ඉන්නවා එක්ක සමහර ගස්වල මල්වල තියෙන සමහර රේණුවකට වගේ එකට හැම ඒ වගේ එකක් හැමේ ගෑ වුණාට පස්සේ ඒක ඇලර්ජන් එකක් එහෙම නැත්නම් ඇලර්ජීකකට හේතුවක් විදිහට ක්‍රියාත්මක වෙලා වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් විදිහට තමයි ඔය ඇටොපික් ඩර්මටයිටිස් කියන තත්ත්වය හඳුන්වන්නේ ඒකත් ඇලර්ජික් ලෙඩක් ඇත්තටම. එතකොට දැන් ලංකාවේ අපි ගත්තොත් අපි බොහෝ වෙලාවට ඇලර්ජි විශේෂයෙන් ඇටොපි හම්බ වෙන බල්ලු බ්‍රීඩ් දෙකක් ඉන්නවා. ඒ තමයි ගෝල්ඩන් රිට්‍රීවර්ස්ලායි ලැබ්‍රඩෝර් රිට්‍රීවර්ස්ලායි. ඔබ දැකලා ඇති විශේෂයෙන්ම බඩ යටපැත්තේ මේ කිහිලිවල ඉකිලිවල සහ බෙල්ල සහ මේ යටපැත්තේ රෑෂ් තියෙන බල්ලු බොහෝ වෙලාවට ඔබ දැකලා ඇති. එතකොට ඒ බල්ලේ කටුවා කනවා කියලා මම අර මුලින් කිව්වාගේ හිතනකේ බරපතල වැරද්දක් තියෙනවා. ඇත්තරම එහෙම බල්ලෙක්ගේ බොහෝ වෙලාවට මේ ඇටොපික් ඩර්මටයිටිස් කියන තත්ත්වය තමයි තිබෙන්නේ. ඒ කියන්නේ පරිසරයේ තිබෙන සමහර දේවල් වලට හැම අසාමාන්‍ය විදියට ප්‍රතික්‍රියා දක්වන්න පටන් ගන්නවා. හැම විශේෂයෙන්ම ප්‍රතිශක්ති කරන පද්ධතිය. ඒ හින්දා තමයි එහෙම රෑෂ් එකක් එන්න ඉඩ කඩ තියෙන්නේ. එතකොට මෙවැනි තත්ත්වයන් වුණත් මම මුලින් කිව්වාගේ ඒ කියන්නේ මැක්කොන් කාපු හින්දා එන ඇලර්ජි එකක් එහෙම නැත්නම් ආහාර හින්දා එන ඇලර්ජි එකක් එහෙම නැත්නම් මං අන්තිමට කියාපු පරිසරයේ තිබෙන යම් දෙයකට ප්‍රතික්‍රියාවක් දක්වමින් එන ඇලර්ජි එකක් වගේ දේවල් තමයි ඇලර්ජික් ලෙඩ විදිහට අපි ගන්නෙ. එතකොට මෙන්න මේ කීපය සමහරලාට තියෙනවා මේ දෙක තුනම එකට තියෙන්නට පුළුවන්. මං ඉස්සරහට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන විශේෂයෙන් මේ ඇටොපි එක එහෙම නැත්නම් අර පරිසරයේ තිබෙන දෙයකට ඇලර්ජික් වෙන තත්ත්වය ඇටොපික් ඩර්මටයිටිස් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන් ඒ කොහොමද පාලනය කරන්න කියන කාරණාව. මේ ඕනෑම තත්ත්වයක් ආවොත් කසන්නට තිබෙන ඉඩකඩ අවම කරන්නට අපට gederedi කරන්න පුළුවන් සමහර දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් සමහර ඇටොපි තියෙන කට්ටිය, ඒ කියන්නේ ඇලර්ජි ක්‍රෑෂ් එක තියෙන කට්ටිය දැන් මානසික ආතතිය තියෙන දවස්වල එකපාරම කසන්න පටන් ගන්නවා. අපි ගත්තොත් එක්කෝ සතා බය වෙන අවස්ථාවන්, එක්කෝ උණුසුම් වැඩි කාලයක්, එහෙම නැත්නම් සමහර සත්තු ඉන්නවා, ඒ කියන්නේ උණුසුම වැඩිපුර තියෙන කාලේ වැඩිපුර කසන්න පටන් ගන්නවා. සමහර සත්තු ඉන්නවා හීතල වැඩිපුර දැනන කාලට තමයි වැඩිපුර කසන්න පටන් ගන්න. එතකොට ඒ කියන්නේ සමහරලාට මානසික ආතති තත්වයන් සහ පරිසරයේ වෙන ඉතාමත් ඉක්මනින් වෙන වෙනස්කම් හින්දා යම් ආකාරයකට මේ රෝග තත්ත්වයන් වලට ගොදුරු වෙච්ච බල්ලෝ වැඩිපුර කසන්න පටන් ගන්නට සහ රෝග තත්ත්වයන් අපි ගත්තොත් එහෙම කසන හින්දා අපවහම තුවාල වෙනවා. ඒතකොට එවැනි තත්ත්වයන් ඇති වෙන්නට බොහෝ දුරට ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ හින්දා මම මේ දැනට කියාපු කාරණා ටික අපව මම සාරාංශගත කරොත් පළවෙනි එක තමයි ඒ කියන්නේ කටුව කනවා කියන තත්ත්වෙම නෙමෙයි කසන්නට බලපාන්නේ. බොහෝ වෙලාවට අසාත්මිකතාවයන් එහෙම නැත්නම් ඇලර්ජීස් කියන එක ඇත්තරම බලපාන්නට පුළුවන් කසන්නට. එතකොට ඒ සඳහා හේතු වෙන සමහර දේවල් ඉවත් කරන්නට ඔබට හැකියාව තියෙනවා. ඒක මගින් ඇත්තරම කසන තත්ත්වය පාලනය කරගන්නට පුළුවන්. එතකොට දැන් පරපෝෂිතයන් හින්දා බල්ලෝ කසනවා. ඊට පස්සේ මම මුලින් දැන් මේ විස්තර කරාපු ඇලර්ජීස් හින්දා බල්ලෝ කසන්නට පුළුවන් සහ වෙනත් රෝග තත්ත්වයන් වෙනත් තත්ත්වයන් අපි ගත්තොත් එහෙම සමහරලාවට තියෙනවා තයිරොයිඩ් හෝමෝන ප්‍රශ්නයක් තියෙනවා. ඒතොර තයිරොයිඩ් හෝමෝන ප්‍රශ්නේ තියෙන බල්ලොන්ට
බැක්ටීරියා ආසාදන එන්න පුළුවන්කම තිබෙනවා. සමහර ඊස්ට් ආසාදන එන්න පුළුවන්කම තිබෙනවා. එතකොට එහෙම බලලොත් කසන්නට පුළුවන්. එතකොට එවැනි තත්ත්වයන් තියෙනවා නම් විශේෂයෙන් බැක්ටීරියා ආසාදන අපි කියනවා දිලීරා ආසාදන එවැනි තත්ත්වයන් තිබෙනවා නම් ඇත්තරම බල්ලා පසු වෛද්‍යවරයාට පෙන්වන්නට අවශ්‍යයි. පෙන්නලා අදාළ ප්‍රතිකාර විශේෂයෙන්ම රෝග නිශ්චයක් ලබා ගන්නට අවශ්‍යයි. රෝග නිශ්චය ලබාගෙන අදාළ ප්‍රතිකාර ලබා දීම ඉතාමත්ම වැදගත්. එහෙම කිරීම මගින් තමයි මේ රෝග තත්ත්වයන් පාලනය කිරීමත් ඇත්තරම කැසීමක් පාලනය කර ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට පුදුවි ගත්තොත් එහෙම දැන් අපි සමහරලාට අපි දන්නවා සමහර ප්‍රශ්න පටන් ගන්න පෝෂණ ගැටලුත් එක්ක. අපි අපි සමහර අපි බොහෝ වෙලාවට අපි මගහරින දෙයක් තමයි සමහරලාට බල්ලොන්ගේ ආහාරවල මේද හරියට නැහැ. එතකොට දැන් බල්ලෙක්ගේ හැම ගත්තොත් හැම මතු පිට තිබෙනවා ස්වභාවික මේද තට්ටුවක්. අපි කියන සෙරමයිඩ් ලේ එක කියලා. එතකොට මේ ස්වභාවික මේද තට්ටුව හොඳ තත්ත්වයේ තිබෙනවා නම් ඒ ප්‍රබලයි නම් ඒ ශක්තිමත් නම් පිටතින් එන ආසාදන හැමේ පදිංචි වෙන්නට තියෙන හැකියාව අඩු වෙනවා. ඒ වගේම තමයි ඇලර්ජීස් තියෙනවා නම් ඇලර්ජි එකක් අපි ගත්තොත් එහෙම ඇලර්ජීකට හේතු වෙන ඒ අංශු හැමට ඇතුල් වෙන්නට තියෙන අවදානම අඩු කරන්නට පුළුවන්කම තිබෙනවා මේ හැම මතු පිට මේද තට්ටුව හොඳ තත්ත්වයක තියා ගන්නවා නම්. එතකොට ඒකට බලපාන ප්‍රධානම කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි වැඩිපුර කාබෝලික් සබන් දාලා අපි හේදුවොත් මේ මේද තට්ටුව ඇත්තටම දුර්වල වෙනවා. ඒ වගේම තමයි ඒක මේද තට්ටුවක්. එතකොට මේ මේද තට්ටුව හොඳින් පවතින්නට නම් ආහාරයේ යහමින් මේද අන්තර්ගත වෙන්නට ඕනිමයි. එතකොට එහෙම නැත්නම් මේ මේද තට්ටුව දුර්වල වෙනවා. එතකොට එවැනි දුර්වල වෙච්ච වේලිච්ච හමක් තියෙන බල්ලෝ බොහෝ වෙලාවට මම මේ මුලින් සඳහන් කරපු බොහෝ රෝග තත්ත්වයන් වලට ගොදුරු වෙන්නට ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ හින්දා ආහාරයේ යහමින් මේද අන්තර්ගත වෙන එක, හැමට විශේෂයෙන් වැදගත් වෙන සිංක් වගේ ශුද්‍ර මූලද්‍රව්‍ය අන්තර්ගත වෙන එක සහ නාවන එකේදී විශේෂයෙන්ම සරසබංගාර නාවන එක නවත්තන්නට අවශ්‍යයි. එමගින් මම මේ සඳහන් කරපු රෝග තත්ත්වයන් වලට බල්ල ගොදුරු වෙන එක වළක්වන්නට පුළුවන් සහ කැසීම ඇති වෙන එක අවම කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට හමේ රෝග සම්බන්ධ සාකච්ඡාව ඇතනම් අපි මෙතනින් ඉවර කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම හමේ රෝග කියලා කියන්නේ තාමත් ගැඹුරු සාකච්ඡාවක්. අපි දිගින් දිගට මේ සම්බන්ධයෙන් ඔබත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට මේ සම්බන්ධයෙන් තිබෙන ගැටලු කමෙන්ට් එකක් ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. සහ සමහර වෙලාවට මේ දාන සමහර කමෙන්ට්ස් වලට අපට උත්තර දෙන්නට හැකියාවක් ලැබෙන්නේ නැති වෙන්නට ඉඩ කඩ තිබෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා ඔබ ඒ කමෙන්ට්ස් වලින් දාන කරුණු අපි ආපහු ඒ ෆීඩ්බැක් එකක් විදිහට අරගෙන ඉස්සරහා වීඩියෝ වලදී අපි විශේෂයෙන්ම කරුණු ඉදිරිපත් කරනකොට ඒ කරුණුත් සැලකිල්ලට අරගෙන ඒ ගැටළු වලටත් උත්තර ලබා දෙන ගමන් අපේ සාකච්ඡාව ඉස්සරහට අරගෙන යන්න. ඉතින් ඔබේ සුරතලාගේ සෞඛ්‍යය වැදගත් වෙන මෙවැනිම කාරණා එක්ක අපි දිගින් දිගටම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සමු දෙනවා. සුබ දවසක්. ආයුබෝවන්.